Tree the Harm YouTube channel. කියන්නට බලාපොරොත්තු වෙන්නේ බුදු සිරිපා පහසලද මේ ශ්‍රී ලංකා ධරණිතලයේ බෞද්ධ සමාජයේ දූ දරුවන් තුලින් ගිලිහී යන මව්පිය සෙනෙහස පිළිබඳවයි. පුත්තහවත්තු මනුස්සානං කියන බුදු වදනට අනුව මේ ලෝකේ දෙමාපියන්ට ඇති උතුම්ම වස්තුව තමයි දූ දරුවෝ. ඒ නිසා දූ දරුවන් හදන්න වඩන්න මව්පියන් නොමිදිනා දුකක් නැහැ. පුහුදුන් ගතිය නිසා ආදරණීය අම්මගෙන් තාත්තගෙන් සුළුසුළු වැරදි සිදු වුණත් යහපත් බුද්ධිමත් දූ දරුවෝ නම් ඒවා ගණන් ගන්නේ නැහැ. අද වර්තමාන සමාජයේ මව්පිය උපස්ථානය ශීඝ්‍රයෙන් පිරිහීගෙන යන බව පේනවා. එවන් සමාජයකට මේ කුඩා කැසට් පටයෙන් යම් පිටුවහලක් උපකාරයක් වුණොත් එයම මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සලකනවා. මව්පියන් හඳුනන, මව්පියන්ට දෙවිකොට සලකන දූ දරුවන් පින්වතුනි අද සමාජයේ නැතුව නෙවෙයි. මොහොතක් සිතන්න, මව්පියන් ඔබ අප කෙරෙහි කාරුණික නොවුනා නම් ඔබ අප අද ජීවතුන් අතර නැහැ. දරුවන් මහමග දමා යන මව්පියන් ගැන අසන්න දකින්න ලැබෙනවා. එබඳු මව්වරුන් තුලත් දරු දුක නැතුව නෙවෙයි, සමාජයේ නොඑක් කුරිරු අතවර නිසා ඔවුන් එම තත්වයට පත් වුණා නොවේද? අපි මේ මව්පිය ගුණ දේශනා කරන්නේ එබඳු මව්පියවරුන්ගෙත් ඇස්පාදා ගැනීමට ආරාධනාවක් කරන ලෙසිනුයි. බුදු හිමිය නුත් පුද දුන් මහා පුද සුනය ආදර හැඟීමට අරමුණු විද සුනය සෙනෙහස දැහැන් ගතවන මහා සෙනසුනය පවසන්නේමි මේ තැන් සිට මාවු පිය ගුණය නොදනිමි ගමන කෙලවර කොපාමන දුරද හිස මත බාර පොදිය මාට කොතරම් බාරද මව්ගුණ ආගය ලිව්වත් කිව්වත් පෙරද වියපත් උනු එකද පුත අම්මාගේ වරද අම්මා මහලු උනු පසු ඉවතට දාලා ලොකු මිතුරන් සමග කාබි සැනසීලා ඉන්නට හිතන සමහර පුත්තුරු දූලා අයියෝ නිවන් යන මාවත අහුරාලා දීපල ඉඩකඩම් මගේ පුතුටය ලිව්වේ අම්මා අපිට හරි කරදරයකි කිව්වේ මහලු මඩමකට කුදලාගෙන එව්වේ මෙහෙමද පුතේ පෙව් කිරිවල ණය ගෙව්වේ
දරුවන් ලොකු ලොකු තැනකයි ඉන්නේ. ඉහළම උදවිය මයි හඳුනන්නේ. සමාජයෙන් සැලකිලි ලැබගන්නේ. මහලු නිවාසේක මම ලාත වෙන්නේ. අසරණ වෙමි මාව් පදවිය දරලා. ලේකිරි දුන්නේමි දෙතානින් පෙරලා. පුතු ඉන්නවා සියලුම දුක් දුරලා. මහලු මඩමේ අම්මව හිර කරලා. පොඩි කාලේ පෙව් කිරිවල රසය දුවට පුතුට දැන් නම් හරි විසය. ඇසුනේ ලේලිගේ බෑනාගේ බසය. නැත්නම් සම්පත් වෙල අනුහසය. ලේලිද කිව්වේ මෙහෙම කරන්න. මහලු මඩම තුල මාව දමන්න. අම්මල දෙන්නෙක් නැතැයි සිතන්න. හිතක් නැද්ද මගේ පුතේ කියන්න. මගේ දුක නුඹාට සතුටක් දෙනම්. මින් පසු නාඩම් දුව පුත මානම්. දුවේ පුතේ නුඹලට සැප වේනම්. මේ දුක විඳ ගන්නට සූදානම්. දෙමව්පියන් දරුවන් උස්මහත් කරන්න ගන්න වෙහෙස මහන්සිය විඳින දුක් කන්දරාව වචන වලින් කියා නිම කරන්නට බැහැ. මව්පියන් වයසට ගියහම දූ දරුවන්ට තරමක කරදරයක්. ගෙදර තියාගන්න එකත් කරදරයක්. ඒ නිසා මහලු මඩම තමයි ඒ වයසක දෙමව්පියන්ගේ නවාතැන. මහලු මඩමේ තනිවෙච්ච අම්ම කෙනෙක් තමන්ගේ දුක කියන්නේ මෙහෙමයි. මගේ දුව පුතා ආද සතුටින් සැනසෙනවා. අඩුවක් නැතිව රස මාසවුලු වළඳනවා. හවසට රූපවාහිනී ළඟ හිනහෙනවා. අම්මා මහලු මඩමක අද ලාත වෙනවා. කුසගින්නක් නෑ දැනෙන්නේ. දරුවන් මට සිහි වෙනවා. මහලු මඩම ගිනි ගොඩක් ය හදවත දැවි දැවි යනවා. දරුවන් උස මහත් වෙලා
මිල මුදලට තැන දෙනවා දරු දුක ඉවසන්නට බෑ ඇඟලේ මස් කකියනවා ගෙදර බුදුන් දෙමව්පියන් කියලායි බුදු හිමි කිව්වේ ඒ බණ පොත නොවේද පුතේ මානුඹලගේ අත තිව්වේ දස බිම්බර දුක් උසුලා මගේ පුතා සැනසෙව්වේ පුතේ නුඹේ පඩිපතෙන්ද මහලු මඩමකට ගෙව්වේ කඳුළු සමග රස බලනවා මහලු මඩමේ ඉදෙන බතේ රෑමැදියම නින්දක් නෑ සවි බලයක් නොමැත ගතේ නුඹලා දැක ගන්න නැතිව ගින්දර ඇවිලෙනවා හිතේ එක දවසක් ඇවිත් යන්න නිවාඩුවක් නැතිද පුතේ නිවාඩුවක් නැතිනම් මෙහෙ එන්න එපා දරුවනේ කරදර වෙන්න මාමල දවසක දානය දෙන්න මෙහෙ ඇවිල්ලා දින අරගන්න බුද්ධ දේශනාවේ හැටියට දරු සෙනෙහස ඇට මස් මිදුළු පවා විනිවිද යන එකක් වචන වලින් විස්තර කරන්න බැරි අගේ නිමා කළ නොහැකි හැඟීමක් ඒක දැනෙන්නේ දරුවන් ඇති දෙමව්පියන්ට පමණයි දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට ශ්‍රාවකෙක් ඇවිදින් අහනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට සම කළ හැකි කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා එවිට උන්වහන්සේ දේශනා කරනවා බුදුන් හා සමාන කළ හැකි අනුබුදු කෙනෙක් ගෙන්ගෙට ඉන්නව කියලා ඒ තමයි ආදරණීය අම්මා බුදුන් වඳින දෑතින් අපි අම්මට විතරක් නෙවෙයි තාත්තට වැන්දත් දීපු කිරිවල හෙළපු දහඩියවල ණය ගෙවන්නට බැහැ මව් කෙනෙක් දසමසක් කුස තුල දුක් උසුලනවා වගේම පියතුමත් ඒ දුක වේදනා උසුලනවා ඇයි අපි ඒක තේරුම් නොගන්නේ අම්මා මහාලුයි ගේ තුල සිටියොත් එය ලැජ්ජාවකි මගේ පුතුට අම්මා හරි කරදරයකි කාටත් නැති වෙනවා ගේ තුල සතුට බුලත් කකා කෙල ගානවා අයියෝ මිදුල වටේ ආර සිව්වතට කම් නැත පුත මාට මේ දුක දුන්නාට සැප වේවා මගේ දල ඇතුට අවසන් කාලය මහලු මඩම තුල ඉන්නට වේයයි නැහැ සිතුවේ මුණුබුර මුණුබිරියන් වාට කරගෙන නිදහස් ජීවිතයකි පැතුවේ ඒ ගැන සිතමින්
ජීවනගෙත්තම අවිහිංසක ලෙසටය ගේතුවේ. එහෙම වුනත් මාගේ දුවේ පුතේලොව ඉරණම දෛවය බලගාතුවේ. ලොකු පුතු පොඩි පුතු ඇඟිල්ලෙ එල්ලි ගිය හැටි ඉස්සර ඉස්කෝලේ. රණ්ඩු දබරවි අඬ අඬ ආහැටි සිහිවෙනවා දරුවෙනි බාලේ. එකල ඇඳේ තුන් දෙනාම ගුලිවි බැඳුනා සෙනෙහස නම් දැලේ. අද ඒ අම්මා මාළු මඩම තුල ලත වෙයි සිහි කොට පෙර කාලේ. මහලු මඩම තුල මා තනි කෙරුවාට අහිතක් මගේ නැත දරුවෙනි නුඹලාට. හැබැයින් දකින්නට මට පින් නැතුවාට සිහිනෙන් පෙනේවා දරුවන් අදරෑට. හදවත ඉකිබිඳි දරුසෙනි හසට හඬා දුක දුරු කරමි. ඒ ගැන කිසි වෙකුට දොඩා වියපත් සිරුර ගෙන දෙයි මන සටද විඩා. ඉපදෙමි මැරෙමි දවසට දහවරට වඩා. දරුවන් ගැනයි හැම මොහොතෙම සිතන්නේ. අද හෙට මෙහෙ ඒ දැයි මග බලන්නේ. කාටද ඉතින් මේ දුක මම කියන්නේ. හදවත හඬන හඬ කාටද ඇසෙන්නේ. අසරණ අම්මා බලන්න එන්න කෝපුතේ. ඇවිදින්නට බැහැදැන්නම් සවියනෑගතේ. දුවේ නුඹේ මූනතියේ ඇඳිලාහිතේ. හිංගාකන්න දෙන්න එපා අපට මාවතේ. මහලු මඩමේ ජනේලයෙන් බලා ඉන්නෙමි. කවදාවත් පුතා නොයන බවත් දන්නෙමි. ආදවසක මුහුණ ලයේ හොවා ගන්නෙමි.
කඳුළු මැදින් පුතේ ටිකක් හිනාවෙන්නෙමි. උදේරැයින් නැගිටිනකොට මතක් වෙනවා පුතේ. එතකොට උහුලන්නට බැරි දුකක් දැනෙයි සිතේ. අනේ අපට හඳන්නවත් කඳුළු නැත නෙතේ. අප ගැන අනුකම්පාවක් නැතිද හදවතේ. වියපත් නිසා අද අසරණ විලස හිඳ ලත වෙමි මහලු මඩමක පැදුරකට වැද. දුක්ගින්දර නැගෙයි අයියෝ පපුව මැද. පුතුනේ නුඹට එහි උණුසුම දැනෙනවද? අතපය දුබල වී තනි වී හිටියාට හිත තුල හයිය ඇත නුඹ වැදු අම්මාට. දුව දරු සෙනේ අද නුඹ ළඟ නැති දාට නුඹටත් දැනෙයි නුඹ අම්මා උනුදාට. ඇටලේ මස් මිදුළු විනිවිද යන සෝක ගින්නකි දරු ගින්න ලය රිදවන නේක. පුතේ නුඹත් පිය පදවිය ලැබුදාක නුඹේ හදවතෙත් ඇති වෙනවා ඇත ඒක. මහලු මඩමේ සිදු උනාත් මැරෙන්නට එපා පියා ගැන දුකක් හිතන්නට. එදාට පුතුනේ රටට පේනෙන්නට මිනි පෙට්ටිය ළඟ එපාහඬන්නට. මාමැරුනත් නුඹලට දුක නෑනේ. එනමුත් මේ ටික කියන්න ඕනේ. අප මෙහි මල දවසක අඩු ගානේ එපාපු දන්නට හද්දෝ හේදානේ.
දෙමව්පියන් මිය යන බව සිතුවාද මැරුණට පස්සේ සැරසිලි කුමටද පිටිගෙනෙන්නට වියදම් මොකටද පැදුරු කැබැල්ලක එතුවොත් නරකද මව්පිය නුඹලාට කරදර වේනම් ගෙදර ඉන්න එක හරි අවදානම් නුඹලා සතුටින් සැපෙන් සිටිනම් කඳුළු බිඳක්වත් නොසාලමීමානම් මහමග හිඟකයි අම්මා කෙනෙකු අද අම්බලමක පියා කඩමලු ඇඟට ඇඳ මහමග මැරෙතිනිම නැති මහා දුකද විඳ මේවා රටේ කොයි තරමක් තියෙනවද ගාටද ගාටායන මීහිගෙන ජෝඩුව ගැන සමහරු දුක හිතෙන කතා පවසනු ඇසෙයි අපමණ තාත්තාට කන්නට බැහැදිය පොදක් බොන්නට අනේ අපි දෙන්නට සිදු උනාමේ දුක විඳින්නට අම්බලමේ නිදියමි එලි වෙන්න පෙර නැගිටිමි පයිප්පෙන් දිය බොමි කන්න මොකවත් සොයා ඇවිදිමි ඇස් දෙක වාගේ දරුවන් රැකගනිමින් උන්න අපට සිදු වුණා අනේ මහමගකට යන්න කුසගින්නට සිද්ද වුණා අතපා ඉල්ලන්න එපා දරුවනි අප අට මේ ලෙස සලකන්න තිබුණු දෙයක් දරුවන්ටය බෙදා හදා දුන්නේ ඉඩම් කඩම් ගේ දොර නැහැ අපට ඉතිරිවන්නේ එහෙම කෙරූ දරුවෝ දැන් මැදුරෙහි සැනසෙන්නේ අම්මා තාත්තා දෙන්න අගුවක නිදියන්නේ දෙමව්පියන් තමන්ගේ දරුවන් රැකගන්නේ ඇස් දෙක වගේ දරුවෙකු කුඩා කාලේ ඉඳලා හදා වඩා ගැනීම එතරම් ලේසි පාසු කටයුත්තක් නොවේ ඒ සඳහා විශාල වෙහෙස මහන්සියක් දරන්න සිදුවෙනවා කළ යුතු කැපකිරීම් අපමණයි එහෙම දුක් විඳලා හදන වඩන දූ දරුවන්ගෙන් අනන්ත දුක් ගැහැට විඳීමට සිදුවීම කෙතරම් අවාසනාවක්ද ආදරණීය දුවේ පුතේ මොහොතකට මේ ගැන සිතන්න පුංචි කාලේ ඔබට ලේ කිරි කරලා පොවා හදා වඩා ගන්නේ ඔබේ දෙමව්පියන් නොවේද ඔවුන්ගේ ලේ කඳුළු වල ප්‍රතිඵලය ඔබ නොවේද හරියට කෑමක් නොකා ඉනට වස්ත්‍රයක් නොඇඳ සුව පහසුවට ජීවත් නොවි
ඒ සියල්ලම කැප කළේ ඔබ වෙනුවෙන් නේද? මහා වැස්සේ තද අව්වේ තෙමි තෙමි වේලි වේලි දහඩිය මුගුරු හෙළුවේ ඔබ හදා ගන්නටයි. උදේ ඉඳන් කුස්සියේ ලිප ළඟ ගිනි මැද්දෙ පිච්චුනේ ඔබේ කුස පුරවන්නයි. අසනීප වූ දවසේ ළඟ තියාගෙන ලයට තුරුළු කරගෙන ඔළුව අතගාමින් බේත් පෝපු රෙදි සෝදලා අකුරට යවලා හොඳ නරක කියා දීලා වැඩ කරපු ඒ දෙමාපියන් මොනතරම් බලාපොරොත්තු ඇතිවද ඔබව හදා වඩා ගන්නේ. මේ නිසා ආදරණීය දරු දැරියනි, ඔබ කිසි දිනක දෙමාපියන්ගේ සිත් රිදවන්නේ නැතිව ඔවුන් සමග හදවතින්ම බැඳිලා ජීවත් වීමට අදිස්ථාන කරගන්නට ඕන. දෙමාපියන්ගේ ආශිර්වාදයේ නැතිව කිසිම දියුණුවක් ප්‍රාර්ථනාවක් සමෘද්ධිවත් නොවන බව සනාතනික සත්‍යයක්. බුද්ධත්වයත් මව් හදවතකින් නිකුත් වූ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් නේද? දහඩිය දුක් කඳුළු හෙලා ඒ මොහොතෙම හිනහෙනවා, දස බිම්බර බර උසුලා සැහැල්ලුවෙන් සැනසෙනවා. දරුවන් නිසි මගට ගන්න දිවාරයේ වෙහෙසෙනවා, අම්මාවරු විඳින දුකට මහ පොළවත් දෙදරනවා. හැම මොහොතෙම සලසාලයි දරුවන් හට රැකවරණේ, තාත්තලා විඳින දුකට ලැබේද මතුවට සරණේ. ඔය තරමට දුක් විඳින්නේ දරුවන් ලොකු වන තුරුනේ, දරුසෙනේ අස මොන වගේද ජාතක කළ පියවරුනේ. මුහුදේ නැවගිලුණු කාලට බෝසත් පෙර අම්මා, පින්වතකාර පිටහිඳුවා පීනාගොඩ දැම්මා, සංසාරේ බුදු වෙන්නට විවරණ දුන් අම්මා. නිවන් දකින් මතු දිනයක පියා සමග අම්මා, දහසක් බුදුවරු අතරින් ගෙදර බුදුන් අම්මා, පින්නේ පිපුන මලක් වගේ හරි පිරිසිදු අම්මා, මහන වෙලා බණ කියන්න කට උරු කළ අම්මා. නිවන් දකින් මතු දිනයක පියා සමග අම්මා. බුදු සරණ වේවා, සදහම් සරණ වේවා, සංග සරණ වේවා, මෙතුන් සරණින් ජයම වේවා.